එවගේම සැරට කන්න කැමති කෙනෙක් ඉන්නවනම් කොච්චි දා ගන්න පුළුවන් හීනෙට කපන්න තියනවා ඉඟුරු සුදු ලුණු කැරට් මේ වගේ මන් දිකට කපන්න තියෙන. එතකොට අපේ රයිස් එක ගොඩක් පිනුමට ගන්න පුළුවන්. ලුණු කොළයි සහ ලීක්ස් මන් යොදාන තියෙනවා. ඒකත් අපි හීනෙට කපන්න තියෙන්නේ. ඒ වගේම තව ගෝවා තියෙනවා. සීනු කපාත තව බෝන්ජ් ටික එකතු කරගෙන තියෙනවා. අපේ රයිස් එකට අපි රසකාරකමකුත් යොදාගන්නේ නැති හින්දා මන් තක්කාලි ටෙම්පරා දුවක් දා ගන්නවා. ඒකට හදා ගන්න අවශ්‍ය විදියට මන් මේක කොටුවට කපන්න තියෙනවා. මේ ටෙම්පරාදුවට දාන්න අපිට තව රස වැඩි කරගන්න මම සියබලට 2 3 මන් දිය කරගෙන තිනවා. තව රස අනුව යොදා ගන්න ගම්බිරිස් කුඩු, කැලිමිරිස් ලුණු කුඩු, මිරිස් කුඩු ඒ වගේ ද්‍රව්‍යන් අපිට අවශ්‍ය වෙනවා. අපේ රයිස් එක හදාගන්න අපිට අවශ්‍ය ප්‍රමාණයට උයාගත්ත බත් අවශ්‍ය වෙනවා. බත් උයාගෙන සාමාන්‍ය පැය 2 3ක්වත් නිවෙන්න තියලා තමයි අපි ගන්න ඕනේ. ඒතර තමයි අපේ රයිස් රසෙන්ද රසට හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට පොල්තේ ස්වල්පයකුත් අවශ්‍ය වෙනවා. අපි දැන් අපේ රයිස් එක හදාගන්න විදිය අපි ක්‍රමානුකූලව බලමු. අපි මුලින්ම අපේ තක්කාලි ටෙම්පරාදුව හදානෙමු. එතනදී අපි ඉස්සෙල්ලාම මේ තක්කාලි ටික හොඳින් බ්ලෙන්ඩර් කරගන්න ඕනේ අවශ්‍ය ද්‍රව්‍යයන් ටික දාගෙන ඉවරලා. මුලින්ම අපි එහිඳ තක්කාලි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි අවශ්‍ය ප්‍රමාණයට ගම්බිරිස් කුඩු ටිකක් යොදා ගන්නවා. ඊට පස්සේ අපි ලුණු කුඩු ස්වල්පයක් එකතු කරගන්නවා. ලුණු නම් අපි ගොඩක් එකතු කරන්නේ නැහැ හොඳ නැහැ. තව අවස්ථා දෙක දෙක අපේ රයිස් එක හදනකොට ලුණු කුඩු අවශ්‍ය ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට දාන හින්දා ඊට පස්සේ අපි මිරිස් කුඩු ස්වල්පයකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි කැලේ මිරිස් ස්වල්පයකට මේ විදිහට එකතු කරගන්න ඕනේ. ඉතින් මෙතනදී තව සීනි ටිකක් එකතු කරගන්න ඕනේ. මේකට සීනි ටිකක් අපි දාගන්නවා. අවසානයේදී අපි හොඳින් වේ කරගත්ත अवश्य द्रव्यंटी नियमित युद्धागत पास अभी मेक हूं ब्लेंडर ब्लेंडर पास अभी मेक विन बाजने तेमपरादागण तेमपरादागण अभी मेक विन बाजने की आहकल त्यागण अभी रईस हदने लाट अभी युद्धागंड अभी मेक मुलिम तेमपराद हदाने पेन मेत हदा तकपराद मेदे हदगत पास अपने सोस वर्ग रसकार वर्ग दवश्य අපිට ඒ වගේම අපේ රයිස් එක කඩේ ගත රයිස් එකක වගේ ගොඩක් රසවත් විදිහට හදා ගන්න පුළුවන්. අපි දැන් බලමු අපේ රයිස් එකේ ඉතුරු ප්‍රියවය කොහොමද කරන්න කියලා. මෙතනදී අපි මේ වගේ භාජනයක් ලිපිය තියලා වෙලා අපි ඒක රත් වෙගෙන ඉද්දී අපි කෝතල් ටිකක් එකතු කර ගන්න ඕනේ. කෝතල් අවශ්‍ය ප්‍රමාණයට අපි දා ගන්න ඕනේ. ඒ වගේම මෙතනදී අපි මදි ගින්දරක් තමයි තියා ගන්න ඕනේ. කෝතල් ටික රත් වෙගෙන යනකොට අපි මුලින්ම මේකට ඉංග්‍රීසි සුදු ලුණු ටික එකතු කර ගන්න ඕනේ. කුණු කොළ සහ ලිප්ස් ටික අපි යොදා ගන්න ඕනේ රයිස් එක හදන අතරතුරේදී. අපි දැන් මේක යොදා ගන්න. ඉලාඩේකම ආලක් දෙයක් මේ විදිහට ටෙම්පරා දුන්නාට පස්සේ අපි මේ ද්‍රව්‍යයන් ටිකත් අපි ලුණු ස්වල්පයක් එකතු කර ගන්න ඕනේ. අපි මේ විදිහට ලුණු ස්වල්පයක් එකතු කර ගන්නවා. ලුණු කුඩු ටික දාගෙන අපි අවශ්‍ය දෙයක් ටෙම්පරාදු වේතර පස්සේ අපි මේ අවස්ථාවේදී බට්ටියෙන් තුර ගන්න ඕනේ. බට්ටිය එක තුර ගන්න ඉල අපි මේ විදිහට උනේ අවලංග කර ගන්න ඕනේ. මේ විදිහට විනාඩි 10ක් විතර අපි රයිස් එක හදාගත්තට පස්සේ අපි හදාගත්ත තක්කාලි ටෙම්පරාදු වෙන සල්පයක් එක තුර ගන්න ඕනේ. අපි එක දාගන්නකොට අපිට අවශ්‍ය ප්‍රමාණයට විතරයි දාගන්න ඕනේ. මේ විදිහට අපි හදාගත්ත තක්කාලි ටෙම්පරාදුවෙන්
ටිකක් අපි මුලින්ම එකතු කර ගන්නවා. අනිත් සවලම් කරන්න ඕනේ ඊට පස්සේ. අපේ තක්කාලි ටෙම්පරාදු දාන අපි විනාඩි දෙකකට රයිස් එක හදාගත්තට පස්සේ අපි අන්තිමේදී අපේ ලීක්ස් ටික ලුණු කොළ ටික දාගන්න ඕනේ. විනාඩි දෙකකට අපි ඊට පස්සේ ආයේ අපේ රයිස් එක හදාගන්න ඕනේ. අපේ රයිස් එක අපි මේ විදිහට හදාගත්තට පස්සේ අපි මෙතනදී අවසාන වශයෙන් රස බලලා ලුණු ටික එකතු කර ගන්න ඕනේ. अवसान वे रईस के सह रस वेड़ी गंभीरों හරියාලුනේ අපේ රයිස් එක අපි හදාන ඉවරයි. රයිස් එක නම් ඇත්තටම ගොඩක් සුවඳට පෙනුමට තියෙනවා. අපි දැන් මේක වාදිනයක දාගෙන බලමු. අපේ රයිස් එක කොහොමද තියෙන්නේ කියලා. හරියාලුනේ ඉතින් මම රයිස් එක හදලා වෙලා වාදින පිඟානකට දාගත්තා. ඒක ඇත්තටම ගොඩක් රසවත්. ඒ වගේම ගොඩක් පෙනුමට සුවඳට තියෙනවා. ඉතින් අපිට දේසියෙම මෙයාගේ gedara තියෙන ද්‍රව්‍ය භාවිතා කරලා අපිට රයිස් එක හදාන්න පුළුවන් දේසියෙම. මෙතනදී මම ඔයාලට විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. මේ රයිස් එක හදාන්න මම කිසිම රසකාරකයක් මස්මාළු පිටරගේ කිසි දෙයක් භාවිතා කළේ නැහැ. සෝස් වර්ග කිසිවක් භාවිතා කළෙත් නැහැ. ඉතින් අපිට අඩු වීදීම ලේසියෙන්ම අපිට මේ වගේ රයිස් එකක් හදාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ හොඳ නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ වගේ රසවත් වීඩියෝ වලගේ ළඟටම ගෙන්න ගන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් හැමෝටම සුබ දවසක්.